අයිබුවන් ළමයි මං හිතන්නේ අද අපි බොහොම වැදගත් මාතෘකාවක් ඔබට ගෙන එන්නට නියමිත වන්නේ අපි ඔබට උදව් කරනවා මේ YouTube channel එක ඔස්සේ ගිනුම් කරණය විෂයට කෙසේ හෝ ඒ සාමාර්ථයක් ගන්න ඔබ කොලයක් පෑනක් අරගෙන මෙතෙන්ද බාඩි වෙන්න ඔබ නිෂ්පාදන ගිනුම් එහෙම නැත්නම් නිෂ්පාදන පරිවැලේකන දන්නේ නැති කෙනෙක් නම් ඔබ 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා වෙන්න පුළුවන් 2020 වෙන්න පුළුවන් 2022 දී වෙන්න පුළුවන් ඒ ඕනෑම අවුරුද්දක ළමෙකුට මේ පාඩම අතිශය වැදගත් වෙයි ඔබ දන්නවා ගිනුම් කරන ප්‍රශ්න පත්‍රයේ ඇතැම් විටකදී ඔබට ලැබෙනවා නිෂ්පාදන සමාගමක අවසාන මූල්‍ය ප්‍රකාශන හදන්න කියන්නේ සාමාන්‍ය වෙළඳ සමාගමකට අමතරව නිෂ්පාදන කටයුතු කරන සමාගමක මූල්‍ය ප්‍රකාශන හදන්න. ඒ විතරක් නෙවෙයි හවුල් ව්‍යාපාර ගණන් එද්දී ඔබ දන්නවා නිෂ්පාදන හවුල් ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන හදන්න එනවා. ඒතකොට මෙන්න මේ වගේ නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන හදන්නේ කොහොමද? මෙන්න මේක තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. එහෙනම් මේ නිෂ්පාදන සමාගමක මූල්‍ය ප්‍රකාශන හදන්න කලින් ඔබ මුලින්ම අවබෝධ කරගන්න ඕන දෙයක් තියෙනවා ඒ තමයි නිෂ්පාදන පිරිවැය ලේඛනය එසේත් නැත්නම් අපි මේකට කියනවා නිෂ්පාදන ගිනුම් මෙන්න මේ නිෂ්පාදන ගිනුම් කියන මාතෘකාවෙන් තමයි ගොඩාක් අය ආමන්ත්‍රණය කරන්නේ ඒක නිසා මමත් නිෂ්පාදන ගිනුම් කියලා කියන්නම් කෙසේද මේ නිෂ්පාදන ගිනුම හදලා ඊට පස්සේ අර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න යන්නේ නිෂ්පාදන ගිනුම්. එහෙම නැත්නම් නිෂ්පාදන ව්‍යාපාරයක අවසාන මූල්‍ය ප්‍රකාශන හදන විදිය. මේක සාකච්ඡා කරන්න කලින් ඔයාලට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ සාමාන්‍ය වෙළඳ ව්‍යාපාර ඔබ දන්නවා. මෙන්න මේ වෙළඳ ව්‍යාපාරයක කෙසේද ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්නේ කොහොමද සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්නේ මම හිතන්නේ ඔබට මතක ඇති මෙන්න මේ ආකෘතිය පොඩ්ඩක් මතක් කරගන්න විකුණුම් තියෙනවා විකුණුම් වලින් ඔබ අඩු කරනවා මොකද්ද විකුණුම් පිරිවැය කොහොමද හෙව්වේ මෙතන ඔබට ආරම්භක තොගය තිබුණා මේකට එකතු කරා ගැනුම් පිරිවැය ගැනුම් පිරිවැය එකතු කරලා ඉවර වෙලා මේකෙන් අඩු කරා අවසාන තොගය අඩු කරපුවාම මෙන්න මේ පැත්තට විකුණුම් පිරිවැය ආවා දැන් විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා දලලාභේ හොයාගත්තා දලලාභේට එකතු කරා වෙනත් ආදායම් මේකෙන් බෙදා හැරීමේ වියදම් මූල්‍ය වියදම් වෙනත් වියදම් පරිපාලන වියදම් මේ වියදම් ටික ඔක්කොම අඩු කරලා ඔබ ශුද්ධ ලාභය ගණනය කරා මං හිතන්නේ ඔබ හැමෝටම මතක ඇති මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් වෙළඳ ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන විදිය එතකොට දැන් ඇයි මම මේ වෙළඳ ව්‍යාපාරයක් කිව්වේ මොකද්ද වෙළඳ ව්‍යාපාරයකින් වෙන්නේ නිමි භාණ්ඩ තොගයක් තමයි මෙයාලා මිලදී ගන්න එතකොට ඒ නිමි භාණ්ඩම තමයි මෙයාලා විකුණනු ලබන්නේ එතකොට මේ සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක කියන්නේ නිෂ්පාදන නොවන වෙළඳ ව්‍යාපාරයක එයා මිලදී ගන්නෙත් නිමි භාණ්ඩ විකුණන්නෙත් නිමි භාණ්ඩ. එතකොට ඔබ දන්නවා මෙතන විකුණුම් කියලා තියෙන්නේ නිමි භාණ්ඩ. මෙතන ආරම්භක තොගයට ඇතුළත් වෙන්නේ සෑම විටම නිමි භාණ්ඩ. මෙතන ගැනුම් කියලා තියෙන්නේ නිමි භාණ්ඩ. ඒ විතරක් නෙවෙයි අවසාන තොගයේ ලෙස සටහන් වෙලා තියෙන්නේත් නිමි භාණ්ඩ පමණයි. එතකොට නිමි භාණ්ඩ මිලදීගෙන ඒ නිමි භාණ්ඩම විකුණන ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශන පිළියෙල කරන්න ඔබ මේ වන විට දන්නවා ඇති. අපි අද කතා කරන්නේ ඒව ගැන නෙවෙයි නිෂ්පාදන ව්‍යාපාරයක. එතකොට නිෂ්පාදන ව්‍යාපාරයක තියෙන වෙනස මොකක්ද? ඔබ නිකන් හිතලා බලන්න රෙදි මිලදී අරගෙන. ඒ කියන්නේ ඔබ මිලදී ගන්නේ නිමි ඇඳුම් නෙවෙයි රෙදි. මේ රෙදිවලින් නිමි ඇඳුමක් මහලා නිමි ඇඳුම් විකුණන ව්‍යාපාරයක් තියෙනවා. අපි මේවට කියනවා නිෂ්පාදන ව්‍යාපාරයක්. එතකොට මෙයාලා මිලදී ගන්නේ නිමි භාණ්ඩ නෙවෙයි. අමුද්‍රව්‍ය මිලදී අරගෙන යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියක් කරලා නිමි භාණ්ඩ අපි අලෙවි කරනු ලබනවා. එතකොට මේවන් ව්‍යාපාරවලට අපි කියනවා මොකද්ද නිෂ්පාදන ව්‍යාපාර කියලා.
එතකොට ඔබ දන්නවා මෙන්න මේ නිෂ්පාදන ව්‍යාපාරයක නිමිතොග විතරක් නෙවෙයි තියෙන්නේ නිමිතොගේ විතරක් නෙවෙයි එහෙනම් මෙතන අර සාමාන්‍යයෙන් ආදායම් ප්‍රකාශනයේ හදද්දී නිමිත් ආරම්භක තොග කියලා මෙතෙන්දි දාන්නේ නිමිතොගේද එහෙම නැත්නම් අමුද්‍රව්‍ය තොගේද එහෙම නැත්නම් නොනිමි බාගෙට හදපු අර්ධ නිමිතොගේද කියලා ප්‍රශ්නයක් එනවා මෙතන අවසාන තොගත් තුනක් තියෙනවා තොග වර්ග මොකද සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයකට වඩා මෙතන ගැනුම් පිරිවැය කියලා කියන්නේ අමුද්‍රව්‍ය ගැනුම් හැබැයි අමුද්‍රව්‍ය ගැනුම් වලට අමතරව මෙතන නිෂ්පාදනයේ සඳහා දරන පිරිවැයක් තියෙනවා ඒ නිෂ්පාදනයේ සඳහා දරන පිරිවැය මේ විකුණුම් පිරිවැය තුල අන්තර්ගත වෙන්නේ නැහැ මේ සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක් ආකාරයෙන් හැදුවා එහෙනම් අපිට මෙන්න මේ වගේ අමුද්‍රව්‍ය අරගෙන බාණ්ඩ නිෂ්පාදනය කරලා විකුණන ව්‍යාපාරයක නැතිනම් නිෂ්පාදන ව්‍යාපාරයක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම සඳහා තමයි පිළියෙල කරන්නේ නිෂ්පාදන ගිණුම. එතකොට ඔන්න දැන් අපි නිර්වචනයක් ගමු. මොකද්ද නිෂ්පාදන ගිණුම කියලා කියන්නේ? මොකද්ද නිෂ්පාදන ගිණුම කියලා කියන්නේ? මෙන්න සරලව බාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක. ඒ කියන්නේ නිෂ්පාදන ව්‍යාපාරයක මොකක් ගණනය කරන්නද? නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම සඳහා පිළියෙල කරනු ලබන ගිණුම එහෙම නැත්නම් ප්‍රකාශනය අපි කියනවා නිෂ්පාදන ගිණුම එසිට නැත්නම් නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය කියලා. මම හිතනවා ඔබට වැටහෙන්නට ඇති මොකද්ද නිෂ්පාදන ගිණුම කියලා කියන්නේ. නිෂ්පාදන ව්‍යාපාරයක මේකේ අරමුණ මොකද්ද? නිෂ්පාදන පිරිවැය ගන්න කිරීමට පිළියෙල කරන ගිණුම නැතිනම් ප්‍රකාශනය. රයිට්. එසේනම් මෙතෙන්දී ඔන්න ඔබ පළවෙනි දේ නෝ නිෂ්පාදන ගිණුමක් යනු කියලා පොඩි නෝට් එකක් දානවා. නිෂ්පාදන ව්‍යාපාරයක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම සඳහා පිළියෙල කරන ප්‍රකාශනය. එහෙනම් මේ නිෂ්පාදන ගිණුමේ ප්‍රධාන අරමුණ වන්නේ කුමක්ද? නිෂ්පාදන පිරිවැය ගණනය කර ගැනීම. එහෙනම් මෙතන වැදගත්ම වචනේ තමයි නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය ඔන්න ඔබ ඊළඟට අනුමාත්‍රකාවක් විදිහට සටහන් කරගන්න ඕනේ නිෂ්පාදන පිරිවැය. අපි නෝට් එකක් හදාගෙන යමු. මොකද්ද නිෂ්පාදන පිරිවැය කියන්නේ? ඔබ දන්නව ඇති යෙදවුමක් කිසියම් යෙදවුමක් ඒ කියන්නේ අමුද්‍රව්‍ය තොගයක් මෙන්න මේ නිමවුම් බවට පරිවර්තනය කිරීම සඳහා දරන පිරිවැය අපි කියනවා නිෂ්පාදන පිරිවැය කියලා. ඒතකොට මොකද්ද දරුවනේ නිෂ්පාදන පිරිවැය කියන්නේ? යෙදවුමක් නිමවුම් බවට පරිවර්තනය කිරීමට දරන පිරිවැය. මේක පෙරලනවා. පාම් පිටි ගොඩක් පාම් ගෙඩියක් බවට පත්කරන යම්කිසි පිරිවැයක් දරනවා. ඒ දරන පිරිවැය අපි කියනවා මොකක් කියලාද? නිෂ්පාදන පිරිවැය. මෙන්න මේ නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම තමයි මොකේ අරමුණද? නිෂ්පාදන ගිණුමේ අරමුණ. එසේන ඔබ නිෂ්පාදන පිරිවැය කියන්නේ එකට පොඩි අර්ථකථනය ලියාගන්න. යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීම සඳහා දරන පිරිවැය. පරිවර්තන පිරිවැය අපි කියනවා නිෂ්පාදන පිරිවැය කියලා. එසේනම් අපිට වැදගත් මෙන්න මේ නිෂ්පාදන පිරිවැය ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. මොකද්ද ප්‍රධාන ප්‍රභේද දෙක? මේ බලන්න. නිෂ්පාදන පිරිවැය ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා දරුවනේ. එකක් තමයි ඍජු පිරිවැය. හරි වැදගත්. අනික තමයි මොකද්ද? වක්‍ර පිරිවැය. එතකොට ඔබට නිෂ්පාදන පිරිවැය ගණනය කරගන්න ඕන නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඍජු පිරිවැයට වක්‍ර පිරිවැය එකතු කරන්න. දැන් සරලව නිෂ්පාදන ගිණුමක් අපිට මෙහෙම හදාන්න පුළුවන්. මේ බලන්න. නිෂ්පාදන ගිණුම සමානයි මෙන්න මෙහෙම මේ ඍජු පිරිවැය ගන්නවා. හරි. ඍජු පිරිවැය ගන්නවා. ඊට පස්සේ මේකට වක්‍ර පිරිවැය ටික එකතු කරනවා. දැන් ඍජු පිරිවැයට වක්‍ර පිරිවැය එකතු කරපුවාම මේ විදිහට මෙතන ඉන්නේ අනිවාර්යෙන් මොකද්ද? නිෂ්පාදන පිරිවැය. හරිම සරලයි. මොකද නිෂ්පාදන ගිණුමේ අරමුණ නිෂ්පාදන පිරිවැය හොයන එක නම් මේ විදිහට ටග් ගාලා හොයාගන්න පුළුවන්. මම හිතන ඔබට පැහැදිලි ඇති නිෂ්පාදන පිරිවැයේ මූලික කොටස් දෙකයි. එකක් ඍජු පිරිවැය, අනික මොකද්ද? වක්‍ර පිරිවැය. එහෙනම් ඔබ පොඩි ගැලීම් සටහනක් ඇඳගන්න නිෂ්පාදන පිරිවැය කොටස් දෙකකට වෙන් කරගන්න. වෙන් කරලා එක පැත්තක දානවා ඍජු පිරිවැය, අනිත් පැත්තේ දානවා වක්‍ර පිරිවැය කියලා. රයිට්. අපි මේ එක පිරිවැයක් ගමු. මොකක්ද එක පිරිවැය? ඍජු පිරිවැය. මොකද්ද ඍජු පිරිවැය? මම මීට පෙරදීත් ඔබට පිරිවැය කරන්නේදීත් මේක සාකච්ඡා කරා.
මෙන්න මේකයි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අනිවාර්යයෙන්ම දැරිය යුතු මේක අනිවාර්යයි අනිවාර්යයෙන්ම දැරිය යුතු මේ අනිවාර්යයෙන්ම දැරිය යුතු නිසා අපි මේකට කියනවා ප්‍රාථමිකයි ප්‍රාථමිකයි අනිවාර්යයෙන්ම දැරිය යුතු නිෂ්පාදන ඒකකයක් මත ඍජුවම හඳුනාගත් හැකි පිරිවැය එතකොට මේ ඍජු පිරිවැය අපිට පටස්ගාලා නිර්වචනය කරගන්න පුළුවන් කොහොමද නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අනිවාර්යයෙන්ම දැරිය යුතු ඒ වගේම නිෂ්පාදන ඒකකයකට දරන ප්‍රමාණය නිශ්චිතවම හඳුනාගත හැකි නම් ඒවා ඍජු පිරිවැය උදාහරණයක් ගන්න බේකරියක පාංගෙඩියක් හදන්න යන පිටි ප්‍රමාණය කොච්චරද කියලා කියන්න පුළුවන් ඒ පාංගෙඩිය හදන කෙනාට ගෙවන වැටුප පාංගෙඩියකට රුපියල් 20යි හදන කෙනාට එහෙම ගෙවන්නේ හැබැයි කලමනාකරුට අපි පාංගෙඩි ගන්නට ගෙවන්නේ එතකොට කලමනාකරුගේ වැටුප ඍජු පිරිවැයක් නෙවෙයි නමුත් පාන් හදන කෙනාගේ වැටුප ඍජු පිරිවැය තව මේ ඇසුරුම් කරන්නේ එක පාංගෙඩියක් ඇසුරුම් කරන්න කොච්චර පිරිවැයක් දරනවා මේවා අපි කියන ඍජු පිරිවැය ඒකකයක් මත නිශ්චිතවම හඳුනාගත හැකි පිරිවැය මම හිතන ඔබට පැහැදිලි වෙන්නට ඇති කියලා කෙසේ නමුත් ඔන්න ඍජු පිරිවැය කියන්නේ මෙන්න මේකට එතකොට මේ ඍජු පිරිවැය දැන් ඔන්න ඔබ ඊළඟ අනුමාතෘකාව විදිහට ඍජු පිරිවැය ගන්න ඇති ඒක එලියන්න ඇති අනිවාර්යයෙන්ම දැරිය යුතු ඒකකයක් මත නිශ්චිතවම හඳුනාගත හැකි පිරිවැය අපි කියනවා ඍජු පිරිවැය මෙන්න මේ ඍජු පිරිවැය අපි තව ලස්සන නමක් කියනවා ප්‍රාථමික පිරිවැය. ඒ කියන්නේ ඔබ මීට පස්සේ ඍජු පිරිවැය කියලා කියන්නේ නැහැ. මොකද්ද මේකට කියන්නේ? ප්‍රාථමික. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දැරිය යුතු කියන අදහස. මෙන්න මේ ඍජු පිරිවැය කොටස් තුනක් තියෙනවා. මොකද්ද කොටස් තුන? මෙන්න මේ කොටස් තුන. එකක් තමයි ඍජු ද්‍රව්‍ය පිරිවැය. ද්‍රව්‍ය සඳහා දරන ඍජු පිරිවැය. අනික තමයි ඍජු ශ්‍රම පිරිවැය. තවත් එකක් තියෙනවා ඍජු වෙනත් වියදම්. මෙන්න මේ වගේ ඍජු පිරිවැය හෙවත් ප්‍රාථමික පිරිවැය ප්‍රධාන වශයෙන් කොටස් තුනයි ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය හා ඍජු වෙනත් විදිහට වෙන් වෙනවා. ඔන්න දැන් මුලින්ම මම මොකද්ද කිව්වේ? නිෂ්පාදන පිරිවැය කොටස් දෙකයි කිව්වා. ඍජු පිරිවැය වක්‍ර පිරිවැය. ඍජු පිරිවැය කියන්නේ මොකද්ද කියලා කිව්වා. ඒ ඍජු පිරිවැය කොටස් තුනක් තියෙනවා කිව්වා. ඒ තමයි ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය හා ඍජු වෙනත් වියදම්. දැන් අපි මෙන්න මේ ගැනත් පොඩ්ඩක් සලකා බලමු. මේ බලන්න. ඔබ දන්නවා මං කිව්වා නිෂ්පාදන කියන්නේ අරමුණ මොකද්ද? නිෂ්පාදන පිරිවැය හොයන එක. එසේනම් මේ බලන්න නිෂ්පාදන පිරිවැය මෙන්න මෙහෙම ගන්න කරන්න පුළුවන් නේ. නිෂ්පාදන පිරිවැය සමානයි කොහොමද? ඍජු පිරිවැයට එකතු කරනවා වක්‍ර පිරිවැය. දැන් ඔබට ආවා මොකද්ද? නිෂ්පාදන පිරිවැය. ඒ කියන්නේ මේක නිෂ්පාදන ගිනුමක් කියලා මං කිව්වා. හරි සරලයි. හරි. එහෙනම් මේ ඍජු පිරිවැය කියන එක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. දැන් ඍජු පිරිවැය කොහොමද ගන්නෙ? ඔබට මම පැවසුවොත් කොටස් තුනක් තියෙනවා. මොකද්ද? ඍජු ද්‍රව්‍ය පිරිවැය ගන්න. ඍජු ද්‍රව්‍ය පිරිවැය ගන්න. ඊට පස්සේ ඍජු ශ්‍රම පිරිවැය ගන්න. ඊට පස්සේ ඍජු වෙනත් වියදම් ගන්න. දැන් ඍජු පිරිවැය ටික ඔක්කොම එකතු කරපුවාම මම කිව්වා මේක ඍජු පිරිවැය තමයි. හැබැයි මේකට අපි ලස්සන නමක් කියනවා. මොකද්ද? ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැයට මොන පිරිවැය දෙක එකතු කරන්න ඕනේ? මෙන්න මේ වක්‍ර පිරිවැය එකතු කරන්න. වක්‍ර පිරිවැය එකතු කරපුවාම ඔබට එනවා මොකද්ද මේ ඉන්නේ? නිෂ්පාදන නිෂ්පාදන පිරිවැය. එහෙනම් නිෂ්පාදන ගිනුමේ අරමුණ නිෂ්පාදන පිරිවැය හොයන එක නම් මේකටත් අපිට නිෂ්පාදන ගිනුමක් කියලා කියන්න පුළුවන්. කෙසේද අපි නිෂ්පාදන ගිනුම ගත්තේ? මෙන්න ඍජු පිරිවැය වක්‍ර පිරිවැය. ඍජු පිරිවැයම තමයි කොටස් තුනක්. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙන. මේක එකතු කරා මෙතන ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය කියන්නේ ඍජු පිරිවැයම තමයි. ඊට පස්සේ වක්‍ර පිරිවැය එකතු කරා ඔන්න ආවා නිෂ්පාදන පිරිවැය. දැන් ඔබට පේනවද මේකත් නිෂ්පාදන ගිනුමක්? ඒක තව පොඩ්ඩක් විකාශනය වුණා මේකත් නිෂ්පාදන ගිනුමක්ම තමයි. මං හිතන ඔබට වැටහෙන්නට ඇති මෙන්න මේ කියන කොටස. මුලින්ම ඔබ මේක ඔළුවට දාගන්න. අපි ඊළඟ කොටසෙන් මේකේ ඉතුරු ටික දිගටම කරගෙන යමු. පැහැදිලිද? කොලයක් අරගෙන නෝට් එකක් හදාගන්න ඇති කියලා මං විශ්වාස කරනවා. අපි ඉදිරියේදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර MCQ papers කතා කරන විශේෂ වැඩසටහනක් තියෙනවා දරුවනේ. ඒකින්ද ඔබ එකතු වෙලා ඉන්න. අපි දිගටම ඔබගේ බහුවර්ණ ලකුණු සංඛ්‍යාව වැඩි කරන්නේ කොහොමද?
දෙවන පේපරේ ලකුණු සංඛ්‍යාව වැඩි කරන්නේ කොහොමද කියලා දිගින් දිගටම සාකච්ඡා කරනු ලබනවා. රැඳී සිටින්න අපිව subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න.